ಎಲ್ಲೊಟ್ಟೆ ಕದು ಕರನ್ ಮಾಡಿ ಪೆಟ್ಟಿ ಒಲಿ ತಮ ಹಟ್ಟಿ ಮುಟ್ಟಿ ಒಲಟ ಬೆಡಪು ಕಟ್ಟ ಬೆಟ್ಟ ಪಿತ್ತಲ ಕಾಂಗ್ನೇನೆ ඔය මොකෝ මේ නිකන් මේ කන් දෙකෙන් තබ්ලා පාරක් වගේ හව මං හැමදාම කියලා තියනවානේ හොයි හොයිට මෙයාගේ තියෙන පැණි හැම කිල්ලන්ටම බෙදන්න එපා කියලා කනේ පාරක් කෑව දන්නන්නේ මේක නෙමෙයි මේ 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 මයික් ටයිසන්ගේ මීට් එකට සෙට් වුණා දන්නන්නේ හොයි හොයි මොකද හොයි හොයි වෙලා තියෙන්නේ ඔයාගේ අනේ මගේ හොයි හොයිගේ කන් දෙක කන් කළු වෙලාද කොහෙද කන් කළු නෙමෙයි අර සුදු බැන්ඩේජ් එකක් තියෙන්නේ ඕ ඔව් මං හොයි 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 මොකද මොකයි හොයි හොයි මිස්ටර් හොයි මොකද ඇට ලෝකකින් වගේ එන හින් හඳ ඉව ලෝක ගිය අපේ ආතවත් කතා කරනවද ආතා ඔබ මාහෙර ගියේ ඇයි ආතා ඔබ වෙසනා දෙව්ලොව අප වෙසනා මොනලොවට වඩා ආතල් දාතා ආතා ඔබ නැති ලොව මට ගැමුණු නැති බස් සංගමේ වගේ ආතා ආතා ඔබ ආතා මට ඒ දවස්වල ලියු ලියුමක් මට කියවන්න ලැබුණා ආතා ලතා මං ඔයාව පතාගෙන ආව ඔතාගෙන යන්න නෙවෙයි ලතා ලතා ලෝකේ ඉතා ලොකුම සතා ඇතා බව ඔයා දන්නවද ලතා ලතා ඔයා ගැන සිතා මතා කතා ගොතා ගමේ කියනු ඉතා ඉක්මනින් පරලෝ යා යුතුය ලතා කියා ආතා එහිලියා තිබුණා ආතා ඒත් අවුරුදු 98ක් ආයු වළඳා කාලේ මිය යන්නට සිදුවේ ඔබටම නේද මගේ සුරතල් ආතා ඔහු ආතා ඔහු ආතා හොයි හොයි මෙයාගේ මොලෙත් පොඩ්ඩක් අප්සෙට් වෙලා වගේ නේ ඒක හැබැයි මේ කලිනුත් තිබ්බ හැබැයි ශානාවද දැන් අපි මොකද කරන්නේ ඒක තමයි මම මේ බැලුවේ පොඩ්ඩක් මේ කට අවුලක් වුණා නම් අවුලක් නැහැ හරි හරි ආව අයිඩියා එකක් අපේ ප්‍රොඩියුසර්තුමාට කියමු මොකද්ද පොඩ්ඩක් වොලියුම් වැඩි කරන්න කියලා නිෂ්පාදකතුමා ඔය අපේ මේ කැමරාව පිටිපස්සේ ඉන්න නිෂ්පාදකතුමනේ ඕ විමුක්තියා මේ පොඩ්ඩක් අනේ වොලියුම් පොඩ්ඩක් වැඩි කරලා දෙන්නකෝ මේ හොය හොය ගැහෙන්නේ වොලියුම් වැඩි කරලා තව චුට්ටක් වැඩි කරා යන්ට මොනවද වහින්නේ ආ හරි හරි බඩු වැඩ කරනවා වැඩි කරලා හරි හරි හොය හොය දැන් ඇහෙනවද හොයි හොයි අපිව දැන් ඇහෙනවද ඊ පාර මොකක්ද මේ සද්දේ දෙල් කොඩ ගොලේ කබරේ තියෙනවා හානි අපි ඇහෙනවද දැන් නැහැ නේ දැන්ව ඊ පාර මොකක්ද මේ සද්දේ ආ ඒ කියන්නේ යන්තම් හැදෙනවා. ඉබ්බත් බාසුන් නැහැ මේ ඩකරම කූරනවා වගේ. එන්නේ. පැටි. මේ අපි ඔයාගේ ආලු දෙන්න මේ. ඔව්වනේ. නෑ මේ ඩබරනේ. අන්න දැන් හදුවා. මගේ ආලු දෙන්න. ඔව්වනේ අපි දැන් ආලු ඉන්නවා නම් ඉතින් අපිට තව හතුර ඕනෙ වෙන්නේ නෑනේ නේද? ඒ පාර තමයි හරියට මඳුර ගත්තා. හරියට මඳුර ගත්තා ඔයා. ඒ මොකද දැන් මුනේ නේ? මේ ඇත්තටම මෙයාගේ කන් දෙකේනේ මොන හරි ලෙඩක් තියෙනවා. ඔව් මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ ඇස් දෙකක් පේන්නේ නැද්ද? මේ අපිව පේන්නද හොයි? හොයි අනේ කණ්ණාඩි දෙක දාගන්න කන් දෙක ඕනේ නේ. අන්නා කන් දෙකට කණ්ණාඩි දෙක දාන්න බෑ රිදෙනවා. ලෙඩ වාට්ටුව මේක. සි මොකක් හරි කන් දෙකට වෙලා තියෙනවා ශාන. ඇත්තට මොකද උනේ? ඔව් හොයි හොයි අනේ මොකද උනේ? ඔයාගේ මේ කන් දෙකට මොකද උනේ? ශාන නංගගේ වැඩනේ. ඈ මගේ මගේ අම්මේ මේ මිනිස්සු කියන බොරු ගල් පැලෙන බොරු කියන්නේ මම මෙයාගේ කනට මම මොකොත් කළේ නෑ සුවර් පිසුතනේ මම මෙයාගේ කන ළඟට යනවා තියා මේ ළඟටවත් යන්නේ නෑ නේ මෙයාගේ වැඩ තමයි මොකද නෙමෙයි පිසුද ඔන්න දතක් ගැලෙවුණා කියන්න පුළුවන් මේ කනට මොන හරි දෙයක් අන්තිම මේ අපේ කන් ඇහෙනවනේ හොඳටම ඔවා කෑ ගහන මුරුදු වාගේ විතරයි අයියෝ හැමිට කතා කරන්නේ අපේ කන් ඇහෙන ඔයාගේ කන් ඇහෙන්නේ හදි වැඩි සෝරි මට මගේ සද්ද ඇහෙන්නේ නෑ ඒකයි මම ටිකක් හයි මේ ඇත්තට මොකද උනේ කන් දෙකට? නෑ නේ බලන්න ලැබී මල්ලි මේ සහන නැංගි නිතර නිතර මට රින් කරනවානේ. බබි ඔයා කෑවද? බබි ඔයා බිව්වද? බබි ඔයා නෑවද? බබි ඔයා නිය පොට කැපුවද? බබි ඔයා නිදිද? බබි ඔයා මැරිලාද කිය කියා මේ. අනේ මන් දන්නේ ෆ්ලවර් ඩිස්ටර්බ් එක. මොනවා
හොයි හොයි හැමිට කියන්නේ තේ ඔක ප්‍රසිද්ධිය කියන්නේ තේවල නේ. සාන ඔය එහෙම කතා කරනවා ශාන. ඒකද මොකද මේ ෆ්ලවර් ඩිස්ටර්බ්ද කියලා? මල කරදරේ. ආ මල කරදරේ. ඔයගේ ඉංග්‍රීසි නොලෙජ් එක නම් තනිකරම අප්සෙට් ඈ අන්තිම සවුට්. ඔව් මං කියන්නේ ඉංග්‍රීසි ඕවා ඉංග්‍රීසිය මල කරදරේ කියන්නේ එහෙම. බලන්නකෝ. මෙයා හින්ද තමයි මේක උනේ. හරි හරි ඉතින් කතාව කියන්නකෝ දැන් මම කතා කළා කියමුකෝ ඊයේ උදේට සාන මඩ රින් කළා මං හිතියේ මගේ අලුත්ම බ්‍රෑන්ඩ් නියු බ්‍රෑන්ඩඩ් ටී-ෂර්ට් එක අයින් කර කර ඔම්මේ කෝල් එක ආපු හැටියෙම මම ෆෝන් එක කියලා අරගෙන කණේ තියාගෙන තිබුණා අයින් එකනේ අයියෝ ගොනා කියන්නේ ඒකනේ ඉතින් හරි දැන් එක කනකනේ ඔය මේ දකුණු කනේනේ ඔක මේ තියාගත්ත කීවේ ඒතර වම් කනට ඒකනේ මං අයන් එක කනේ තියාගත්ත ගමන්ම අපේ අත්තම්ම කෑ ගැව්වා අයියෝ කොළු ඕක නෙමෙයි අනික අනික කියලා අත්තම්ම කියලා කියන්නේ අයන් එක නෙමෙයි ෆෝන් එක කියලා මං හිතේ අනික අනික කියන්නේ මේ ඒ කන නෙමෙයි අනික කන කියලා මං පටස් ගාලා අයන් එක අරගෙන අනික කනේ තියාගත්තා රට හරකේ මම දන්නව නම් මලාට කතා කරන්නෙත් නෑ මෙහෙම මොලේ නැති හාදෙක් කියලා දන්නව රට හරකේ කිව්ව අත්තම්මද දැන් ඉතින් හරිය දැන් කොහමද කන් දෙක ඇහෙනවනේ ඔය දැන් බෑන්ඩේජ් එකේම ගල්ලා දාන්නකෝ ඔය ඒ මොකනේ නෑ නේ ලැජ්ජයි නේ මේ මිනිස්සෙක් වගේ ඉන්න බෑ පොඩ්ඩක් එහෙම බෑ මේ මේදක මේ තියෙන්නේ මම දැන් මේ නිකමට හරි ආයෙ ජූවිලි එහෙම ගිහිල්ලා මේක මේ ඩැමේජ් එක ඕ චර්ම් එකක් ගිහිල්ලා කන සවුත් වුණොත් නේ ඕනේ හරි හරි කමන්න කමන්න මේ අපේ ආරාධ සමුත්‍යත් එනවා මේ කොහොම හිටියාම ලෙඩවට්ටුවක් වගේ හොය ඔය ආ ඒක නම් හරි අපස්මාරකාරීකුයි ජලබීතිකා රෝගියෙකුයි ඉන්නවනේ මෙතන ඔව් ඔව් මං කියන්නේ කවුද මේ අපේ මේ ගෙස්ට් අද එනවා ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් අපි ආවම කියමුද මොකද කියන්නේ ආවම කියමු නේද අපි නෑ නෑ අපි කියලා මෙයා අද එන්නේ එතකොට දැන් එයාගෙන දන්න අය ප්‍රෝග්‍රෑම් එක බැලුවේ නැති වුණත් ඇහුණ ගමන් පටස් ගාලා දැන් දුවගෙන එනවා අපි කිව්වම සිංගාලා දුවගෙන ඒ වගේ ජනප්‍රිය චරිතයක් අපි අද ගෙන්නන්නේ අද අපේ ගෙස් තමයි ශිරෝමිකා ප්‍රනාන්දු ශිරෝමිකාද එහෙනම් ඉතින් කන නැතත් ඇහෙවි හරි එහෙනම් බ්‍රේක් එකට ගිහිල්ලා ආවිල්ලා බලමු ඔයාගේ සද්ද කොහොමද කියලා ඔන්න බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයේ ආවා අපේ ප්‍රෝග්‍රෑම් එකට අපේ ගෙස්ට් උත් ඇවිල්ලා ඉන්නේ හයි ශිරෝමිකා අක්කේ හයි 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 මේ හොයි හොයි කොණ්ඩේ නම කොහෙද ලාතියි ආ මම මේ කොණ්ඩේ ලැබී වගේ කළා නිකන් ටින්ටින් හොයි ලැබී මාව ඉමිටේට් කරන්න ගත්තා ඕ ඇත්තද අර පේන්නේ මේ බාහනේ ලස්සන කොණ්ඩයක් තියෙන වගේ හරිද ඔව් කපුට විතරයි ඇඩ මේ ඇත්තට මොකද උනේ කොණ්ඩේ කොණ්ඩේ ස්පයිස් කළා ස්පයිස් කරා ස්පයිසි කළා ස්පයිසි නෙමෙයි එහෙනම් ස්පයික් ස්පයික් ආ නෑ ස්ට්‍රීට් කරන්න හිතන් ඉන්නේ මම ඒ ස්ට්‍රීට් නෙමෙයි මේ අපි මේ මොනවද මේ කතා කරන්නේ විකාර කතා කරගෙන ඉන්නවා කොණ්ඩයක් ගැන ඔයා මේ කොණ්ඩෙන් අල්ලගත්තනේ මගේ මේ අද ලංකාවේ ඉතාම ජනප්‍රිය චරිතයක් ඇවිල්ලා ඉන්නේ ශිරෝමිකා ප්‍රනාන්දු හොයෝ හඳුනනවද කණින් හම්බලා නැති අපි හම් වෙලා තියෙන ඕනතරම් නේද අපෝයි මොකද නැත්තේ ඉතින් කොණ්ඩේ මෙහෙනුත් එනවනේ ඔය එහෙම තමයි මේ පොඩි කාලේ පොර පෙවුනනේ පොර හොඳ වෙලාවට කන වහගෙන ඉන්නේ කනේ තියනවා යූරියා වගේක් ඇවුනා කණෙත් තින පොඩ මෙහෙමෙන් ඇවිල්ලා නේද ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ ඔව් ඔව් කණේ ඇවි කණේ ඒගෙන දැන් ඉතින් ඇති බයිලා ඉතින් මොනවද අකි මේ දවස්වල කරන්නේ මේ දවස්වල බිසීද මේ එච්චරම ඉතින් ලොකු බිසියක් නැහැ ගෙදරත් එක තමයි ගොඩක් බිසි ටෙලිග්‍රාම් කීපයකම රූගත කිරීම වලට සහභාගී වෙනවා මේ මම ඔයාට මේ ශිරෝ කියන්නේද මිකා කියන්නේද අක්කි කියන්නේද නැංගි කියන්නේද ඒ කියන්නේද අභියෝගයක් උදේ පාන්දරම බාර දෙමුද ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තකම
මේ අර අභියෝගේ ඔයාගේ අලුත් ආ රයිට් 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 ඒකද මේකද සාමාන්‍ය එකට හරි දක්ෂයි ඔව් 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 මේ ශාන මතකද මෙයා මේ කලාගමේ අවුරුදු ඔව් මට මතකයි කලාගමේ අවුරුදු උත්සවේ මේ හොඳම හිනාවට හිනි ටෑග් එක දිනාගත්තේ ඒක තමයි ඒක තමයි ඔව් ඉතින් ඒක නිසා ආද අපි බාර දෙනවා හොය ඔයා බාර දෙන්න රයිට් මෙන්න ඔබට ඒ හා බැඳිනු අභියෝගය අපි මෙහෙම කියමු එහෙනම් හොඳයි අපිට පෙන්වන්න ශිරෝමිකා ඔයා ඔයා මේ ඔයාට පෙන්වන්නම බැරි චරිතයක් දැක්කහම බොරුවට හිනායන විදිහ පෙන්වන්නම බැරි චරිතයක් ලැරි කියලා හිතන්නකෝ ලැරි නෙමෙයි අපි හොයි හොයි කියලා ලැරි මට පෙන්වන්න බැරි චරිතයක් නෙමෙයි ලැරි මියාද මම ලැරි හොරි කා හොයි හොයි ආ හොයි හොයි මම හොරි වගේ නෙමෙයි අනිත් එක්ක නේ මං හිතන්නේ මේ හොයි හොයිගේ කන නෙමෙයි දැන් ඇසුත් පේන්නේ නැහැ වගේ එත්තේද මේ කණ්ණාඩිය ගිනාවේ නැහැ කිව්වනේ අර අර කතාව කියනවා මම හරිද මොකද කතාව වැඩිය මට අනම්මනම් පාඩ දාන්නේ මොකද කතාව ඇයි පාලේ පාලේ පාලුද හරි අපි අභියෝගේ බාර දෙමු පේන්නම් බැරි එක හොයි හොයි කියලා හිතලා හරි ඕකේ පෙන්නන්නම බැරි කෙනෙක් දැක්කොත් හිනා වෙන විදියනේ කාට හරි පෙන්නලා මේ හිනා වෙන විදිය පෙන්නන්න නම් නෑ නෑ එයා මූණට හම්බුනත් එහෙම නිකන් පෙන්නන්න බෑ මූණට හම්බුනත් හිතෙන් කැමති නෑ උනාට ඉතින් අර කරගන්න බැරි කම හිනා වෙනවා නේ හරි 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 ඒ පෙන්නන්න බැරි චරිතෙට ගොනෙක් අණිනවා ඔව් හරි ඔයාට සතුට දරා ගන්න බෑ ඔයා කොහොමද හිනා වෙන්නේ හැබැයි ඇත්තටම නම් එහෙම කොච්චර පෙන්වන්න බැරි වුණත් මේ මාරකේ ගොනෙක් ඇන්නොත් නම් ඉතින් හිනා යන්නේ නැති වෙයි. ඔව් නේ. අපි හිතමු දැන් ගොනෙක් ගැනලා ඔයා නාරංචි. මානුෂික වෙන්න බෑනේ. නිකන් මේ රංගනේට පෙන්වන්න නම්. රංගනේ හැරි අපි මෙහෙම ටික දිගට හිතමු. මේ මිනිස්සයා ගහකට නගින්න යනවා. නගින්න ගියා ගහෙනුත් වැටුණාම තමයි අනින්නේ ගොන. ආ ගහෙන් වැටිච්ච මිනිහට ගොන යනවා. එතකොට හිනා වෙන්නේ. එතකොට හිනා වෙන්නේ. එන්න නේද ගොන. ලොකු හිනාවක් දැන් ලොකු එකක් කරානේ හිනාව දෝනි දැන් ඔයකට නැත්තම් විකරඳුන් තරගේ චරිතේ පොඩ්ඩක් චරිතේ එක ඔයක කරලා පෙන්නන දේ හිනා වෙන එකක් කරානේ ආ බබගේ චරිතය තොත්ත බබගේ නිරූපණයක් තමයි මේ මං මේ ඉදා සානව නේද ඔයා කියන අනුකරණය කරි කමන්න මං හරි ආසයි බබෙක් ඔන්න අයියා දන්නවද මට තීත දවසක් කිව්වා කුත්තිය තියෙන තුන පා බදු අඳගෙන ඉන්න කියලා. එතකොට කුත්තිය තියෙන තුන පා බදු මම ඇඳගෙන ගියා. ඔන්න කුත්තිය තියෙනවා අබ ගම්මිලිත් බැදපු තුන පා කහ තුදුළු මාදුළු තේකොළ මිලිස් තේකොළ මිලිත් කෝපි. එතකොට තීතානෝ මගෙන් මේ මුත්තේ ළමයෝ මේ දෙපාලක් මිලිත් මිලිත් කියලා තියන්නේ තේකොළ ළඟ තියෙන ඕනේ තීනි බෝතලෙන්. ඉතින් මං එනම් කුවාමල්ලි අයියෝ මිත් තීනි කියලා ලිව්වම මේකට කූඹි එනවනේ මිත් මිත් පිටුද කියලා. ඔබලන්ට කියන්නේ මටත් අපේ මම ඉස්කෝලේ යන කාලේ අපේ තීත කිව්වා කුස්සියේ තියෙන තුන පහ බඩු ඇඳගෙන ඉන්නේ කියලා. මම ගියාද කියලා? ඒකනේ. ඉස්කෝලේ ගියා. මම මේ ගොඩාක් ඒව ඇඳගෙන යන්න බැරි නේ. එළවලු ඇඳගෙන ඉන්න කියලා කිව්වේ මට. මම ලීස් කොලටි හිකුල් ඔය මේ දිගට පලා වර්ග ටිකක් තමයි ඇඳගෙන ගියේ. ඉන වටේට ගැට ගහගෙන ගියා. ඇඳගෙන ඉන්න කිව්වේ. කැරට් ගෝ ඒ වලස්සෙන් ඇඳගෙන ඉන්න පුළුවන්. මට නිකන් වැවිලා පේනවා. කොහොමද මේ පේන්න දෙයක්වත් නැහැ නේ අමුතුවෙන් කියලා එකක් කියලා නැහැ නේද? මොකක්ද කිව්වේ? පොළවලට වැහෙන්න දෙයක්.
ජෙනරල් නොලෙජ් එක ටෙස්ට් කරනවා ආනේ සිංහලෙන් කියන්නකෝ සාමාන්‍ය දැනීම ඉන්න පරීක්ෂේ දාලා සාමාන්‍ය දැනීම පරීක්ෂණ ප්‍රශ්න ඇහන්නේ ඉංග්‍රීසියෙන් අවුලක් නැහැ මේ බලන් ඉන්න කට්ටියට අවුලක් වෙනවා නෑ සුද්ධ සිංහලෙන් අහන්නේ ප්‍රශ්න සාමාන්‍ය මේ ප්‍රශ්න ටික සාමාන්‍ය එන එක ඩොඩ්ඩුක් ඩොඩ්ඩුක් ගාලා හදවත ගෑනවනේ ඔව් ඒ තරම් භයානක ඒක මේ හරි මයික් එකේ වොලියුම් අඩු කරන්න හදවත ගෑන සද්ද එන්නේ තමන්නේ මම සාමාන්‍ය විදිහට උත්තර දෙන මොකෝ තෑගි මුකුත් මට මේ ප්‍රශ්න ටික ඇහුවට වෙනම දෙන්නේ නැහැ. අපි දෙනවා හොය හොය ගෙදර ගෙනියන්න. අනේ මට මේ මගන්ට තරහින් දන්නේ කිව්වා. නේ නේ කිසියවල නැහැ අපෝ මගේ හිතේ කිසිම කහටක් නැහැ. නිකන් හොදලාද නිකන් හතපාද? යා හොය හොය නිකන් හතපාද? ඈ නිකන් හතපාද? මෙච්චර වටින මම මට මෙයා වගේ මේ කාවදෝ දැකලා තියෙනවා දැන් ඔළුවට එන්නේ නැහැ කවුද කියලා. ප්‍රශ්න මම සහ මියා අතර තියෙන නොබැදෙන සම්බන්ධතාවය මනාව ස්තුත වෙන අවස්ථාවක් නම් කර මම සහ මියා අතර තිබෙන නොබැදෙන සම්බන්ධතාවය මනාව ස්තුත වෙන අවස්ථාවක් නම් කර අනේ කියලා තමයි මට තේරුන්නේ නැති පොඩක් මනාව ස්තුත කියන්නේ මොකද පැහැදිලි වෙන්න පැහැදිලි අනේ මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කො ස්තුත වෙනවා කියන්නේ මීයි මායි අතර නිකන් මේ වලියක් වගේ නෑ නෑ ස්තුත වෙනවා කියන්නේ මමයි මීයි අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි වෙන අපෝ මමයි මීයාගේ කොහොමත් සම්බන්ධතාවයක් නෑ අයියා මීයා කියන්නේ මීයා මීයාගේ මගේ කොහොමත් සම්බන්ධතාවයක් නෑ 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 ඔයාගේ මීයාගේ මම කියන වචනේ සහ මී කියන එක අතර සම්බන්ධ මම කියන වචනේ සහ මී කියන වචනේ මම මී ඒ කියන්නේ මම මී මම මේ කියන්නේ ඉවරනවා කියන එක මම බත් කමි හරියට හරි මම කියලා පටන් ගත්තොත් ඉවර වෙන්නේ මම බත් කමි කියන්නේ හරියට හරි මේ කියලා ඒක තමයි උත්තරේ මේ නිකමට කියන්නකෝ බලන්න දැන් සාමාන්‍යයෙන් මම කියලා වාක්‍යයක් පටන් ගත්තාම ඉවර වෙන්නේ මී මම ගෙදර යමි ඕ එහෙම ඉවර වෙන්නේ ඒ කියන්නේ මට ආසයි කතාවක් කියන්න අන්න කියන්නේ මේ වන්තියක රමේකට ලියන් ඉන්න කියලා මේ ශ්‍රී ලිංග පද ශ්‍රී ලිංග පද කීපයක් එතකොට මේ දරුවා ලියාගෙන ගියාලු තාත්තා ගෙදර ආවාය කියලා එතකොට කියලා තාත්තා ගෙදර ආවාය කොහොමද මේ ආවාය නෙමෙයි මේ ශ්‍රී ලිංග පදයක් වෙන්නේ මේ නෑ 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 සර් තාත්තා ගෙදර ආවාය ශ්‍රී ලිංග පදයක් තමයි නෑ නෑ මේක පුරුෂ ලිංග පදයක් ළමයෝ කියලා සර් කියනවා තමකෝ නෑ නෑ මේක ස්ත්‍රී ලිංග පදයක් ඊට පස්සේ මේ සර් ඇහුවලු මේ කොහොමද එහෙම වෙන්නේ මේ ළමයා කොහොමද එහෙම කියන්නේ නෑ ඉතින් තාත්තල ඔක්කොම ගෙදරට ආවට පස්සේ ඉතින් ස්ත්‍රී ලිංග තමයි සර් කියන්නේ අය හොඳට අහගන්න අපිට ඒවනේ ඔව් ඔව් ලරිත් අහගන්න නේ අපි තනිකර පුරුෂ ලිංගෙට අපි තනිකර පුරුෂ ලිංග අපි මම දැකලා තියෙන එහෙම කිව්වට සත්තුන්ගේ වනේතු ඕන ප්‍රශ්නයක් අහන්න සත්තුන්ගේ වනේතු නේද මේ එහෙනම් ලැරි ගැන අහන්නත් බෑනේ නේද මේ දැන් සාමාන්‍යයෙන් මම කියලා පටන් ගත්තොත් මී කියලා ඉවර වෙන්නේ ඕ මම කියලා පටන් ගත්තා බෝ මී ආ මී ඇවිදිමි ඕ මම කියලා පටන් අරන් මී මැදට එන වාක්‍යයක් කියන්නකෝ බෑ මම කියලා පටන් අරන් මී යන්නේ ඉවර වෙන්නේ නැතුව මී මැදට එන වාක්‍යයක් මී මැදට එන මම මී හරකෙක් හරියටම කිව්වනේ ඇයි මම නම් නෙමෙයි ඔයයි ඇයි ඔයා ගැන කිව්වේ එහෙම ඇත්තටම නෑ මී ලැරි පොතක ලියලා තිබ්බ වාක්‍යයක් මං කියුවේ ලැරි ලැරි පියසෝම මොකද්ද නේ කියන වාසකම නෑ 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 ඒ උනාට ඒක අපි දැක්කේ නෑ නේ දැක්කේ නෑනේ රයිට් 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 ඊළඟ ප්‍රශ්නය හරි පොලිස් නිලධාරීන් මෙන්ම බේබිලාද
අතිශය ප්‍රිය කරන හින්දි ගීතය කුමක්ද? ලේසි එකක් නේ හැබැයි ඒක. ඔව්. ආයි සෝරි. බේබිලා නෙමෙයි බෙබිලා. පොලිස් නිලධාරී බෙබිලා. වැඩිපුරම ඒ කියන්නේ සුරාවට ලොල්ලුනු අය වැඩිපුරම කැමති ගීතය. ලැරිට එක පාටම ආවේ ඒක තමයි. නෑ 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 මට උත්තරේ ආවේ මම දැකලා තියෙනවනේ මගේ ආ හොඳම යාළුවෙක් ඉන්නවා දැන් කන් දෙකේ ප්ලාස්ටර් දෙයක් ගාගෙන ඉන්න එක්කෙනාට වෙලා තියෙනවා. මම ගන්නේ මී කරකර බන්දාලා පු. නෑ නෑ මේක හින්දි ගීතයක්. හින්දි ගීතයක්. ඒ කියන්නේ පොලිස් නිලධාරීන් සහ බේබත් දන්නෝ බෙබීලා අතර වැඩිපුරම කියවෙන ගීතේනේ. ආ හින්දි ගීතය හින්දි ගීතය ජින්තා තා ජිතා චිතා ජින්තා තා තා තාත්තගෙන ගන්නේ ජින්තා තා චිතා චිතා ජින්තා තා තා නේ තාත්තගෙන ගන්නේ නෙමෙයි කොහොමද මේකනේ මේක සින්ද දීකා හේ පෙලිබා සජන් කියා කෝ මේ ප්‍යා අක්කේ බද හරි ඔය ඔය පොඩක් අපිට ඊළඟ බ්‍රේක් එකට යන්න වෙනවා මේ ඔව් අපි බ්‍රේක් එකට දෙන්න කිමු ශිරෝමිකා කර ආයිට් ඕකේ ඔව් ඕකේ බ්‍රේක් එක ඔන්න ඉතින් අපි බ්‍රේක් එකෙන් පස්සේ ආයෙත් ආව අපේ අදනම් පිස්සු වැඩසටහන ඒකනේ මේ අකි ඔයාලට හම්බෙලා තියෙනවද මේ වගේ හොයි හොයිලා කලි අපෝ ඒ වගේ හොයි හොයිලා හම්බ වෙලා තියෙන ඕන තරම් මේ මම වගේ මේ සමාජයේ ඕන තරම් ඉන්න ඔය වගේ හොයි හොයිලා හැබැයි මෙයාගේ දත් ගලවල කට්ටිය. ඔව්. මෙයාගේ දත් දෙකයි තියෙන්නේ. ඔව්. සාමාන්‍යයෙන් හම්බෙන හොයි හොයි අපේ දත් ගලවල නලවන්නේ. මෙයාගේ ගලවල පවුනේ. නෑ ඉතින් අපි ඉතින් සානලත් එක්කමනේ හිටියේ. බලන්න ඉතින් මට දත් දෙනවද මම? පිසුදනේ ඕකෙන් දතක් ගලවනට මට ගානක් දෙන්න ඕන. ඔක්කොම තියෙන කුණු දත්. මේ දෙකත් කිරි දත් තාම. ආ. තාම එනවා ගැතුනේ. මේ දත් දෙක ඇවිල්ලා නෑ තාම. මේ දත් ඒව නැහැ තාම. තාම කටේ කිරිසිඳුරත් ගිහිලා නැහැනේ පොඩි එකානේ කිරි. මගේ දත් නිකන් සුනිල් දත්නේ සුනිල් දත් වගේනේ. සංජය දත්ගේ මල්ලි ඒව දත් වගේ. මේ ඊළඟ ප්‍රශ්නේ අපි යමු. ජෙනරල් නොලෙජ් එකේ ඉතුරු ටික කන්ටිනියු කරමු. රයිට්. ඊළඟ ප්‍රශ්නේ. යස්. කිසිදා. කිසිම හේතුවක් මත බඩු පැටවිය නොහැකි හුඩ් වර්ගයේ කුමක්? දැන් ওই වාහන වෙල හුඩ් එකේ බඩු පැටවනවා. ඔව්. කිසිම හේතුවක් මත බඩු පටවන්න බැරි හුඩ් එක මොකක්ද? මේ හුඩ් එක. රොබින් හුඩ්. රොබින් හුඩ්. මේ මොමොන්ඩයි මොමොන්ඩයි. අයියෝ මං හරි කියලා දන්නවා නම් තව ටිකක් මේ වෙන මොනවා වැඩ දාලා කියනවා. දැන් හතරවෙනි ප්‍රශ්නේ. ගැහුවොත් ජෙනරල් නොලෙජ් එක හොඳයි. හොඳයි හොඳයි. ඔයෝ හිතන් ඉන්නේ ඔයෝ ඔයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ කියලා. ඔයාගේ ජෙනරල් නොලෙජ් එක තනිකරම විලේජ් එකක්. මේ ප්‍රශ්න වල හැටියට ඕවත් ප්‍රශ්න. හරි අපි ඊළඟ ප්‍රශ්නේ. ගැහුවොත් ගහන ලී වර්ගයේ කුමක්ද? ගැහුවොත් ගහන ලී වර්ගයේ කුමක්ද? ලේසි ලී කෙනෙක් නේ. ඔව් ලී වර්ග දෙකක් තියෙනවා. රොනීලි? නෑ. රොනීලි ලීච් නේ. රොනීලි. ගැහුවොත් ගහන. ගැහුවොත් ගහනවා ඒලි. දෙකක් තියෙනවා නේ හරියට බලමු. බෲස්ලි බෲස්ලි. හරියට හරි. අනිත් එක අනිත් ලී වර්ගයේ. තවත් ලී කෙනෙක් කියන්නේ. මෑ වේගෙන් ගහනවා ඊළඟට. මෑ මෑ ඕනේ අයියෙන් යන්නේ. වේගෙන් ගහනවා ඒක ගන්න. චීලි චීලි. මෑ නෑ නෑ. දායියා මේ. මෑ නෑ. බෲස්ලි ගියාලුක්. ඔව්. බෲස්ලි ගියාගේ. ජෙට්ලි ජෙට්ලි. හැබැයි ලංකාවෙත් එක්කෙනෙක් ඉන්නවා. කවුද? හැබැයි එයා ගෑනු කෙනෙක් කවක් නැද්ද? බොම්බිලිද? නැහැ අනර්කලි. මාරයි යේ මේ බලන්න. සාමාන්‍ය දැනීම නේ වෙන්නේ. ඔය කොහොමද පරාදයි? පරාදයි. හ්ම් හ්ම්. මේ ප්‍රශ්නේ. මේ දැන් අපේ තව වෙන පොඩි ප්‍රශ්නයක් වෙන වෙනම මේ කිටි ප්‍රශ්නය. ජෙනරල් නොලෙජ් නෙමෙයි නේ. ආ මේක අහලා ඉන්නකෝ. හරි. ඔබට මේ පස්වෙනි ප්‍රශ්නේ. හ්ම්. ඇල්බර්ට්ගේ බෙල් බොටම් එක නව කතාවේ කතුවරයා කවුද? වැරදි. එනං විල්බර්ට්. වැරදි. ඇල්බර්ට්ගේ බෙල් බොටම් එක. පොඩ්ඩක් ඉන්නේ ඉතින් එහෙම මේ අවස්ථා ටිකක් දෙන්න එපේ. බයයි හොයි හොයිට කියයි කියලා. කාලේ අවසන් වී කියන යනවා නේ. ලැම්බට් ලැම්බට්. මේ වැරදි. ඒ නව කතාව. ඒක තාම ලියවිලා නැති හින්දා කතුවරයා කවුද කියලා දැනු කියන්නේ වෙයි. අවසන් ප්‍රශ්නේ. කාන්තාව ඉන්නවා. ගොඩක් කාන්තාව ඉන්නවා දුප්පත් කොහෙද ඈ දුප්පත් කාන්තාව ඈ මං අහන්නේ ඈ යමක් කමක් තියෙන
කාන්තාවකට කියන නමක් හරිද යමක් කමක් තියෙන කාන්තාවකට කියන නමක් අලලා නිර්මාණය කර ඇති ගෘහ භාණ්ඩයක් කුමක් යමක් කමක් තියෙන කාන්තාවකගේ නම අලලා නිර්මාණය කර ඇති ගෘහ භාණ්ඩයක් වර මේක මේ කුස්සිය භාවිතා කරන උපකරණය මටත් ඒක නම් ඔලුවට එන්නේම නැහැ යමක් කමක් තියෙන කාන්තාවක කාන්තාවක් කියන තේරුමින් තමයි මේ නම් කළා තියෙන්නේ ලේසි බොහොම ලේසි ඉංග්‍රීසි වචනයකින් නෑ සුද්ධ සිංහල ඉංග්‍රීසි දෙන්න ඉංග්‍රීසියක් දෙන්නෝ ඉංග්‍රීසියක් දෙන්න කියන්නේ කුස්සිය පාවිච්චි කරන එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ කුස්සියක් යමක් කමක් තියෙන කාන්තාව කියන අර්ථය තමයි තියෙන්නේ බොහොම ලේසි යමක් බැරිද පීයද නෑ නෑ යමක් කමක් තියෙන කාන්තාව මොකද පීය හරි මොකද්ද මේ මොකද්ද ඇතිලිය ආ ඇතිලිය 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 මේ අපේ සානලටත් දැන් මාර විදිහට සල්ලි තියෙනවා බලන්නකෝ ඔව් හේ බය කෝටි පොටි වෙලා තියෙනවා ඒක නෝ හක් කියන්නේ ආ ඇතිලිය කියලා ඔය ආ ඇතිලිය තමයි තනි කරන් බයන්නේ මේ චේන් හිටන් දාන්නේ කකුල් වලට කකුල් දෙකේ නෙමෙයි හොයි හොයි කතාව දන්නේ නැතු වෙන නිසා නෝ කියවන්නේ මේ චේන් එක දැම්මේ ආසාවටවත් ආදරයටවත් නෙමෙයි මගේ කලින් බොයෆ්‍රෙන්ඩ් මං කොහෙර පැනලා දුවයි කියලා මේ සපත්තුවට ගැට ගහලා දාලා තියෙන්නේ ඒ දුවලා නේද මං හෙමිද කපාගෙන මේ මොකෝ සානාද මේ මේ කළු ජූලියද එහෙම නැත්නම් මොකක් හරි මේ මට අද කළු කුමාරයා හම්බුණානේ මං රැට යනවා අත් එක ඩිනර් එකට ඕ වෙලාවට බලාපල්ලකො කළු කුමාරයා ගෙනුත් දතක් ගලවන හැටි මෙන්න කිල්ල කළු කුමාරයා ඔය ඔක්කොමලාට වැඩිය හොඳයි කළු කුමාරයා ඉතින් අපිත් කළුයිනි කළු ඉතින් මැරුණාම අපි නමන කුමාර නෙමෙයි කළු නෑ තැඹිලි 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 ගෙඩිය වගේනේ නම කුමාර නෙමෙයිනේ නේ හරි මේ අපි යන්න ෆේවරිට් බුක් එකට අපි රයිට් අපි යමු ෆේවරිට් බුක් එකට බලමු මේක අහන්නේ ප්‍රියතම දේවල් හතක් පළවෙනි ප්‍රශ්නේ ඔබේ ප්‍රියතම බර වාහනය කුමක් බර වාහනය ප්‍රියතම බර වාහනය කුමක් ප්‍රියතම බර වාහනය තියනනේ අනන්ත ලොං වෙහිකල් කියන්නේ අර දිග මේ මේ කන්ටේනර් කන්ටේනර් විශේෂ හේතුවක් නෑ මම මේ කරේ රියදුරු මහත්තයරු කරකෝල ගන්න විදියට එහෙම ආසයි. ඒ වුණත් මම ආසයි ඒක පෙට්ටිය ඇතුලේ යන්න. පෙට්ටිය ඇතුලේ යන්න. ආ පෙට්ටිය ඇතුලේ ළඟදී යන්න වෙයි. ඒ කියන්නේ ලොං එක ඒවයිද කන්ටේනර්ස් යන්නේ. පෙට්ටි මෙයාට යන්න අමතක නෑ. මම කියන්නේ කන්ටේනර්ස් නැතුව තියෙනවා. ඔයාට ඕනේ කළුවර පෙට්ටිය ගන්නද මොකද තේක්කද මොකද? මට ඕනේ කළු පෙට්ටිය. ආ කළු පෙට්ටිය. බ්ලැක් බොක්ස් එක තමයි යන්න වෙන්නේ. ලේන් එක යන්න. මේ ළඟ ප්‍රශ්නේ. ඒක වටින දෙයක් තමයි ඕනත්තේ. ප්‍රියතම ත්‍රස්තවාදියා මොකක්ද ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රියතම ත්‍රස්තවාදීන්ගෙන් නම් ඉතින් ප්‍රියතම මොකෙක්වත් නෑ ඉන්නන්නේ කීප දෙනෙක්ම වේලු පිල්ලේ ප්‍රභාකරන් කේතෑගි එතකොට අපිට කවුද මෙයා බිල්ලාන් කේතෑගි කවුද ප්‍රියතම ප්‍රියතම වේලු පිල්ලේ ප්‍රභාකරන් මොකද දැන් නෑනේ නැතිින්ද ප්‍රියගෝ හරි ඔබේ ප්‍රියතම වැව මොකක්ද වැව තිසා වැව විශේෂ හේතුවක් තියෙනවද නෑ ඉතින් අපි ගියාම ඉතින් නාලා කාලා විනෝද වෙලා එන වැවනේ කන්නේ මොනාද තිසා වැවේ වැවෙන් අරන් කන්නේ ඇති වටේ ඔය විකුරනවනේ ඉසෝ අඩේ මාළු අපි නම් මේ ගිය සතිය වැවක නාන්න ගිල්ල හොඳට කාලාවා. එහෙම අර ගෑන්ලෙම මේ කට්ටිය නාන තැනක ලැබි මලි නාන්න බැහැලා හොඳට කාලාවා. මම නම් ගෑවේ නෑ. හොරි හොරි නාලා වගේ. නෑ මට හොඳටම ෂුව හොයි හොයි නම් ඒ පැත්තටවත් යන්න නෑ. නාන්න නෑනේ කොහොමත් ඉතින් අපි තමයි එහෙම හරි බැහැලා නෑව. අපි ওই විෂ බීජ තියෙන තැන් වලට යන්නේ නාන්න ලැබිලා බහිනවයි කිව්වනේ. මගේ හිතිය. මේ චාන ඔයාගේ මොකද ප්‍රීතම එකක් අහන්න තියෙනවන්නේ? ඔව්. ප්‍රියතම කොත්තුව මොකද්ද? ප්‍රියතම කොත්තුව මේ චිකන් කොත්තුව චිකන් කොත්තුව ඔයාගේ ප්‍රියතම මැල්ලුම මුකුණු වෙන්න විශේෂ හේතුවක් තියෙනවද විශේෂ නැහැ හොඳට කාලිපේ තියලා ටක් ගාලා ගන්න ඕනේ කළු කර ගන්න නැතුව අර අම්මෙන් ගත්තම ඉතින් හොඳයි නැහැ ප්‍රියයි චානටේම ඔබ තේරෙන්නේ නැහැ තාම. ඕ මොකද? එයා දන්නේ නැහැ උයනකොට දැක්කලා නැහැ. වැල්ලුන්නේ මේ වයිද උය. යන්නේ නැහැ නේ ගෑස් දීපක් ළඟට එහෙම යන්නේ නැහැ නේ වැඩිලා. චානටේ ඉතින් ඔක්කොම
අදලා දෙනවනේ. උයන්න දන්නවද ශාන්? මම උයන්න දන්නවා. හැබැයි උයලා කන්න දෙන්න දන්නේ නැහැ. දන්නේ නැහැ. උයන්න දන්නේ නැහැ. දාගෙන කයි ඉවොත් නේ. ඔව් නේ. ඉවොත් නම් දාන්න. සමහර කිව්වම ඉති උයලා බෙදලා දෙන්න බෑ. දැන් අපේ වල නම් එහෙමයි. උයන්න දන්නවද? දන්නවා. ශාන. ඔයා උයන්න දන්නවද? ලියන්න දන්නවද? ලියන්න. ලියන්න දන්නවා. හැබැයි ලියන්න දන්නවා, ලියන්න දන්නවා, ලුයන්නත් දන්නවා, උයන්නත් දන්නවා. උයන්න දන්නවා නේද? හරි හරි හරි. බයන්න දන්නවද? බයන්න. ගයන්න දන්නවද? ගයන්නේ. ගයන්න දන්නේ නැහැ බුදු අම්මේ අහන්න නම් එපා ඉස්කෝලේ යන කාලෙවත් ගයන්න. ගයන්න දන්නේ නැද්ද? ගයන්න දන්නේ නේද? අපර අඩි ගයන්න දැනගන්න තිබ්බේ. මේ වාගේ ඉවරද ෆේවරිට් බුක් එක? හැබැයි මේ සාන හොඳටම දන්නවා බොයන්නේ. ඕ. හොඳටම බොයන්න. බොයන්න පුරුදුද? බොයන්න නැතුව බෑ දැන් මේ සමාජෙ නේ. මේ වාගේ බොයන්නෙන් තමයි යන්නේ ගොඩක් දැන්. හැබැයි මේ හොයි හොයි හොඳට දන්න හොයන්න. අනුන්ගේ කුණු ඔබේ ප්‍රියතම ශල්‍ය වෛද්‍යවරයා කවුද? ශල්‍ය වෛද්‍යවරයා වයි කුලසේක. ඇයි කියලා කියන්නේ මගේ ආදරණීය දුවගේ තරුෂිගේ පුංචි කාලේ ශල්‍ය කර්මයක් කරා. ඉතින් ඒක සාර්ථක වුණා. අපි හැම වසරකම ගිහිල්ලා වෛද්‍යවරයා බලලෙනවා. ඉතින් ඒ කළගුණ ඒ විදිහට සලකන ඇත්තටම ශල්‍ය වෛද්‍යවරු කියන්නේ ඉතින් දෙවිවරු වගේ තමයි. අත්තටම අපි ඔන්න මේ පටපට ඔස්සේ තැන්කියු කියනවා. අනිවාර්යයෙන්ම වෛද්‍යතුමාට. අපේ ප්‍රණාමය පුද කරනවා. ප්‍රණාමය පුද කරනවා. අපෙත් ඉන්න ડોක්ටර් කෙනෙක් හැම සතියකටම ගිහිල්ලා බලලිනවා. එයා බෙහෙත් දෙන්නේ නැහැ හරියට. ඉතින් සතියක් ගණන් යනවා බෙහෙත් ගන්න. ඇයි? උනට. ඔව් ඉතින් සමහර අයට නිකන් දොස්තර ළඟටත් යන්න ඕනේ නේ. මේ අවසාන ප්‍රශ්නේ. බලන්න යනවා. අපෙත් ඉන්න මෙතන දොස්තර කෙනෙක් දත් ගලව. දත් දොස්තර කෙනෙක්. දන්ත නාරායන. සාන දන්ත නාරායන. අනේ මෙයා 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 මෙයා. මෙන්න මේ නෑ අවසන් ප්‍රශ්නේ. ඔබේ ප්‍රියතම පශු වෛද්‍යවරයා කවුද? පශු වෛද්‍යවරයා. ඉතින් පශු වෛද්‍යවරයෙක් ප්‍රියතම කියලා කියන්නේ මේ මම ඉතින් සත්තු අරගෙන ගිහින් තියන්නේ. අරන් ගිහින් නැද්ද? නැද්ද ඔය බල බටව. අල්ලපු ගෙද නංගිගින්වත් අහලෙන්න තිබ්බ වේලාස නැව්වා නා. මෙන්න මේ සාදර පොඩ්ඩක් බල්ලගේ සාල් පොඩ්ඩක් එක්කන් යන ડોක්ටර් කෙනෙක් ගාවට. පස්සු වයිද එක් ළඟට ඉම්බිරිසාවට. හරි එනවා අපි පොඩි ඇක්ට් එකක් බලමු මේ අල්ලපු ගෙද නංගි හම්බෙලා පශු වෛද්‍යවරයා වහනවා. කවුද මම? ඔයා නංගි අල්ලපු ගෙද. ශිරුමිකාක් අගේ ශිරුමිකාක් ඇවිල්ලා අහනවා පශු වෛද්‍යවරයා ගැන. නංගි. ඔව් ඔකේ. අනේ නංගි අපිත් ගෙදරට ගෙනාවා මේ බලු පැටියෙක්. මේ බල්ලට නිකන් දැන් අම්මගෙන් වෙන් කරලා ගෙනාපු හින්දාද දන්නේ නංගි නිකන් සූක්කම වගේ. සූක්කම වගේද? අපේ එක්කිනා ගෙනාපු දවසේ මෙයාට අපස්මාරය හැදුනානේ. ඇත්තද? අනේ නංගි මට බල්ලව චුට්ටක් පෙන්නන්න ගෙනියන්න මේ පශු වෛද්‍යවරයාව පොඩ්ඩක් කියන්නකෝ ඔයගොල්ලෝ බල්ලා පෙන්නන. ඔයා යන්න අර භූපතල් කාර්යාලේ තියෙන එකේ ඉන්න පශු වෛද්‍යවරේ. කොහෙද? අර භූපතල් මේ විද්‍යා මොකද්ද මේකක් තියෙන්නේ? පතල් වල යන්න බෑ මැණික් හම්බෙයි දන්නේ. ඉතින් මැණිකක් හම්බුනොත් කොහමදනේ ගොඩනේ බල්ලෙක් පෙන්නන මැණිකක් හම්බුනොත් නියම. අම්මේ දන්නේ නෑ. අම්මේ දන්නේ නෑ. හම්බ විනා හම්බ එතන ඉන්න නියම ડોක්ටර් කෙනෙක් වා කියන්නේ මං හිතන්නේ පස් බලන්නේ ගොඩක්. ඒක තමයි. එයා කියන්නේ මේ මේ පශු වෛද්‍ය නෙමෙයි. එයා කියන්නේ පාංචු වෛද්‍ය. මේ කෙනෙක් ගැනද? මට ඔය ඔය තීරුම් දන්නේ නැහැ නේ. අනේ මම නෙමෙයි බල්ලව ගෙනියන්නේ. ගොඩක් වෙලාවට බල්ලව ගෙනියන්නේ අපේ තාතානේ. ඒක නිසා මම ඔය පොඩි පොඩි වැඩ කරනවා. අනිත් මල්ලි කියලා ගෙනියන්නේ. මල්ලි හිටිය මල්ලිත් දැන් බල්ල ගන්නට වැටලා ඉන්න නිසා. මල්ලිගෙන් ගුටි කනවාද ශානා? මට මල්ලි කෙනෙක් නැහැ. ආ වෙලාවට ඔය වෙලාවට. මේ හිතේනම් ඔහොම වෙන්නේ. මම මේ අපි බ්‍රේක් එකට යක් තව මේ වෙලාව ගිහිල්ලා තියෙනවා. තව ඒකින්ද තව බ්‍රේක් එකට යන්න තියෙනවා. අපි ඒකින්ද බ්‍රේක් එකට යක්. එහෙනම් යමු බ්‍රේක්. ඔන්න ඉතින් බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් ආවා. අද වෙලාව යනවනම් දැනුනේම නැහැනේ. මං හිතුවේ තව බ්‍රේක් එකක් තියෙනවා කියලා. බ්‍රේක් එකක් නැහැලු අපේ මුත්‍යා කියන්නේ ඒකින්ද නැහැ. අද වෙලාව යනවා දැනුන්නේ නැහැ. අන්තිම ටික යන්නේ අපේ දැන් මේ වෙලාවේ.
ඇතර මං ගොඩක් ආස කරන නීලියක් මම මෙයාගේ ගොඩක් මේ ටෙලි ඩ්‍රාමා හැම බලනවා මම හරි ආසයි ඉතින් මේ හැම කෙනෙක් ආවේ ගැන ගොඩක් සතුටුයි ඇතර අපි මටත් ඉතින් අපි මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එක ගැන හිතන්නේ ඇත්තටම ඉතින් ගොඩක් සන්තෝෂ වුණා මේ හොඳ දැනුමක් ලබා ගත්තා ප්‍රශ්න කීපයකට උත්තර දීලා මහාචාර්ය හොයි හොයි මාතාගේ හොඳ බ්‍රේක් ටිකක් ගත්තා ඉතින් මේ වගේ අය තව තවත් බිහි වෙන්න කියලා නිතර හම්බෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නේ නේ ආයි හම්බෙන්නම දාත්තික ඇවිල්ලා තියෙනවා ඔව් ඔය වලට මොකද හිතන්නේ ශිරෝමියක් අගෙන ඈ ඔය වලට හිතන්නේ මොකද එහෙම අනේක හරිනේ නෑ මං යන්නේ මේ වගේ ජනප්‍රිය නිලියක් ඇත්තටම ඇත්තටම මේ මමත් ඒ ගොඩක් ආශාවෙන් නාට්‍ය වලදී එහෙම දැක්කා මං හිතන්නේ මේත් එක්ක ඇත්තටම මේ වගේ රඟපාන්න ලැබෙයි කියලා මේ අවස්ථාවක් මට ඒ අවස්ථාවේ දෙනවනේ අර බ්‍රේක් එකේදී කිව්වේ නාට්‍ය එක මොකක්ද chance එකක් කතා කරලා දෙනවනේ දෙනවා මේ ටිකට මොන හරි දෙයක් අහන්න හැමදාම ඉල්ලන ඔය chance එක දෙන්නේ නැහැ කවුරු එහෙම තමයි ඉතින් අපි පින්නලා රඟපාන දිනන මම මෙතන යන්නේයි දෙන්නේ කියලා දෙනවා chance එකක් දෙනවා මේ ඔයා මොකද කී කී හිටියනේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කරනොත් මේ ශිරෝමියක් අව හම්බුනාම අහන්න ඕනේ හොරරාසය කියලා මොකද අය අර මොකද්ද මට කිව්වේ නැහැ නේද මට අහන්න දෙයක් තියෙනවා පොඩ්ඩක් අනිවාර්යෙන්ම අහන්න දෙයක් තියෙනවා ආපුවම නම් මම කොහොම හරි අල්ලගෙන අහනවා කියලා කිව්වේ අහස් නෑ මේ වැඩසටහන ඒකින්ද කියන්න ඕනේ නිකන් එලිපිට ජනතාව ඉදිරියේ කියන්න ඕනේ නෑ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා යන ගමන් අහන්නේ කියලා රහසක්ද දන්නේ නෑ ඔව් මොකද මේ මං අහන්නේ හිටියේ මේ මම මේ කියන්න මොකද්ද කියන්න මහත් වෙන්නේ කරන්න ඕන මොන හරි ප්‍රතිකාරයක් මොන හරි තියෙනවද මගේ පිටින් එක පොඩ්ඩක් මදි මදිද හොඳට මේ බඩ පිරනකම් ගන්න ඕනේ නිකන් මේ කෑම තියාගෙන මේ පාම් පෙත්තක් මේ වත් හැන්දක් එහෙම කාලා වැඩක් නෑ නෑ ඔයා දන්නේ නෑ එතකොට මේ පේන්නද මේ කාලා මේ ආ එතකොට මේ අර සංගමේ සභාපති මෙයා කොහමද නාට්‍යයකට නාට්‍යයකට එහෙම ෂූටින් එකකට එහෙම ගියාම එතකොට ඒ කට්ටියට ලොකු පාඩුවක් වෙනවා ඇතිනේ නෑ පාඩුවක් කියලා නෑ මම හොඳට කෙට්ටුවට ලස්සනට හිටපු කාලයක් තිබ්බා මට වැඩි චරිත හම්බුනේ මම කරපු දේ හොඳට ඇඟ හදාගෙන ආයි ශේෂ්ඨයට හොඳට වැඩ තියෙනවා ඇඟට වැඩ ඔයදී වැඩ හම්බ වෙන්න නම් හොඳට මහත් වෙන්න ඕනේ නෑ ඒ ආවේනික වූ චරිත කියනවා ඒකට දැන් කෙල්ලන්ගේ චරිත කොහොමද දෙන්නේ? චන්ද කොහමද හොයවට චරිතකුත් නැහනේ. දැන් ඔය අපේ සාන්නට එහෙම ආච්චිලගේ චරිත වලටමයි කතා කරන්නේ. ඔව් මට කතා කරන්නේ. මෙයාල කතා කරේ මේ මී මුත්තගේ චරිත. ඔය කොණ්ඩේ සුදු වෙලා හින්දා දුඹුරු කරලා තියෙන ටින්ක් කෙන. අනේ ඔව් මං හරිම ආසයි සුදු කොණ්ඩ වලට. ඔව්. අදට මං හරිම ප්‍රියයි සුදු කොණ්ඩට. ඔව්. බොහොම ස්තුතියි කියලා අපි කියන්න ඕනේ ආවට. ඕගලන්ට බොහොම ස්තුතියි. නිෂ්පාදක මණ්ඩලයටත් බොහොම ස්තුතියි. මට ආරාධනා කිරීම. එහෙනම් ඉතින් අපි සින්දුවක් අහමුනේ. ඔව් සින්දුවක් අහන කලින් අපි අනිවාර්යෙන් මතක් කරමු අපේ ඇඩ්‍රස් එක අපේ ප්‍රේක්ෂකයන් ලියන්න පුළුවන්. නම්බර 320 නිෂ්පාදක පට්ටපට්ට නම්බර 320 ටීවී ජයමාවත කොළඹ 10. ඒ වගේම Facebook එකේත් ඔයගලන්ට ඇවිල්ලා ලයික් එකක් දාන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්, ඔයගලන්ගේ යෝජනා චෝදනා ඕන දෙයක් දාන්න පුළුවන්. හරි මේ Facebook ෆෑන් පේජ් එක තෝරගන්න අනිවාර්යෙන් ගොඩක් තියෙනවා. ඒකෙන්ද මේ එනවා මම කියන්නේ කැලේසි කමේ ඔව් ලැබීට පාළු යන්න බැනලා තියෙන ඉන්නේ ඒක තමයි අපි හොඳම මම කියන්න කාර්ද බලයට බැනලා තියෙන කියලා අයියෝ අයියෝ එහෙනම් අපි අද සමුගෙන යන්නේ ශානා මේ තවත් යුග ගීතයක්ද මොන ගීතයක්ද කියලා අපි අහමු ශිරුම් එක යුග ගීතයක් මේ පුරුදු වෙලා එන්නත් බැරි වුණානේ මම දන්නේ ඇත්තටම හොය හොයි මේ වගේ යුග පුරුෂයෙක් ඉන්නවා කියලා ඔව් යුග පුරුෂය මේ වගේ බලන්න කලි යුග පුරුෂය කලි යුග සියලුම දේවල් මේ ලස්සනට පේන ඇස් දෙක දත් ටික ඕ ඉතින් මම සකල කලා වල්ලම්බෙනි මම පේන වල්ලම්බෙනි හරි හරි ඉතින් මූර්තියක් ඇත්තට මම දන්නවනම් ඇත්තටම යුග ගීතයක් පුරුදු වෙලා එනවා දන්නේ වාගිතෝ දන්නවනම් ලුණු ටිකක් අරගෙන එනවා කියලා වල්ලම්බෙනි මොකද ආ තමයි පෙට්ටියම් බෑග් වගේ ඉන්නේ පේනද මූණ හැටි නෑ මං හරි ආසයි හරි එහෙනම් ආදරයට නියම කියන්නේ එහෙනම් අපි සමු ගන්නේ ඒ ගීතේ රයි කියමුනේ ඔයයි ති මට සහයෝගයක් දෙන්න ඕනේ පොඩි මේ මත්තල් ගායනී දෙන්න
කවුද මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා කවුද මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා